අවසරයක් හැමදෙන දැන් වහන්සේ දැන් විස්තර කර ආකාරයට දැන් ඇයි මේ දැන් කියන්නේ ධර්මයේ අසන පුද්ගලයෝ පවා දැන් එයා ඔබ වහන්සේ දැන් උදාහරණයක් දුන්න ඉස්සල කිව් මේ දේශනා කරපු ආකාරයට අවවාද කරනකොට පවා අර දැන් එක තැනක ඉඳලා එක පැත්තට එක්ක ඇලෙනවා ඒ එතන ඇලීම් පෙන්වුවට පස්සේ එක පාටම අර අන්ත දෙකට තමයි යන්නේ එතකොට අන්ත දෙකට දැන් අර මැද මේ ඒ අන්ත දෙකෙන් බැහැර වීම ඇරුණුකොට ඒ මනුස්ස හැම වෙලෙම අර අන්ත මේ අන්තයෙන් එපා කියලා කිව්වට පස්සේ අනිත් අන්තයට වැටෙනවා ඒ අන්තේ ඉතර ඒකේ ඉන්නකොට කිව්වට පස්සේ ආය අර අන්ත දෙකෙන් තමයි මාරු වෙන්නේ කවදාකවත් මේ අන්ත දෙකෙන් බැහැර වීමක් වෙන්නේ නැහැ ඒ ඒ ස්වභාවය ඇයි අපි හඳුන්නේ මේ මිනිස්සු තුල ප්‍රකට වෙන්නේ ඒක මහත්වෝ හැම වෙලාවම අන්ත දෙක අල්ලන්නේ මේ කියන්නේ ඇලීම ගැටීම කියන අන්ත දෙකට මාරු වෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව තුළ මධ්‍යස්ස භාවය තුළ ඉන්නේ නැතුව මමත්වයේ දැඩි භාවය නිසා තේරෙනවද මමත්වයේ දැඩි භාවය තේරෙනවද ඒක සමහර විට සංඝයා උදෙසා මමත්වයේ දැඩි භාවය වෙන්න පුළුවන් බුදුරයන් වහන්සේ උදෙසා මමත්වයේ දැඩි භාවය වෙන්න පුළුවන් ධර්ම රත්නයේ උදෙසා මමත්වයේ දැඩි භාවය වෙන්න පුළුවන් මේවා කුසල් පක්ෂේ නිසා මමත්වයේ දැඩි භාවය වෙන්න පුළුවන් මමත්වයේ දැඩි භාවය නිසාමයි මේ ඇලීමත් ගැටීමත් දෙක අතර සම්මනුස් මේ පිංගතුල්ලා දෝලණය එහෙනම් ඒ නිසා නිරේතුරුවම මෙවැනි ඇලීම් ගැටීම් වලට හිත දුවද්දී තමන් තුලින් තමන් මතු කරලා ගන්න ඕනේ මේ ඇලෙන සිත සකස් වෙන්නේ මා තුල වැඩෙන සක්කාය දිට්ඨිය නිසා තේනවද ඒ වගේම දැන් මේ ගැටෙන සිත සකස් උනේ මා තුල වැඩෙනා වූ සක්කාය දිට්ඨිය නිසායි කියන එක තේනවද එතකොට දැන් මේ ඇලෙන සිත සකස් උනේ මොක කුමක් නිසාද සංඝයා කියන තැන ඉඳන් මමත්වයේ දැඩි භාවය ඇති කරගත්ත සංඝයා කෙරේ මමත්වයේ දැඩි භාවය බුදුරජාණන් වහන්සේ කෙරේ මමත්වයේ දැඩි භාවය ධර්ම රත්නයේ කෙරේ මමත්වයේ දැඩි භාවය කුසල් සංස්කාර කෙරේ මමත්වයේ දැඩි භාවය පින කෙරේ මමත්වයේ දැඩි භාවය තේරෙනවද එතකොට මේ දැඩි භාවය අපි මතක් කරලා දෙද්දී මහත්වයේ මෙතන වෙන්නේ වැරද්දක් මේක පාලනය කරන්න කියද්දී එක පාට යා අනිත් අන්තයට පයින්නවා කියන්නේ එතනත් එයා පයින්නේ මමත්වයේ දැඩි භාවය නිසාමයි තේනවා මමත්වයේ දැඩි භාවය මගේ කුසල් ශක්තිය මගේ පින හාමුදුරුව මට අවවාද කළා එහෙම කියලා එතනදී එයා මමත්වයේ දැඩි භාවයම තමයි සකස් කරගන්නේ තේනවා ඒතකොට මේ දෙපැත්ත තුලම වැඩෙන්නේ අකුස් ලෝභ ද්වේෂ මොහයන් තේනවා දැන් මෙතන ඇලීම තුල පින වැඩෙනවා පින වැඩුණත් පින පරේලා ලෝභ ද්වේෂ මොහයන් වැඩි මොකද සක්කාය දිට්ඨිය වැඩි නිසා තේනවා දැන් ඒතකොට අන්න ගැටෙන දිශාවට ගියාම කොහොමත් පිනක් වැඩිවීමක් නැහැ පිනක් වැඩෙන්නේ නැති තැන අකුසල් මූලයන්මයි වඩා ගන්න. තේනවා? එතකොට මෙතනදී කළගත්තා වූ ඇලීම තුල කරගත්තා වූ යම් පිනක් තිබ්බනම් ගැටීමට යන මොහොතේම මහත්වෝ මේ පින වගේ බලවත් වූ අකුසල් ගොඩක් එයා කරන්නේ. කරපු පින්කම් වලින් වැඩකුත් නැහැ. තේනවා? සමහර මන් දැකලා තියෙනවා මාසයක් හොඳට පින්කම් කරනවා. නමුත් කළා වූ අවවාදයක් නිසා අන්න එක ෂණේන් ගැටෙන තැනට ගිහිල්ලා මහත්වෝ අර මාසයක් කරපු පින්කම් වලින් වෙච්ච පින මේ සකස් කරගත්ත එක අකුසල් චිත්තෙන් විනාශ කළා ගන්න. එක අකුසල් චිත්තෙන්. අපරාධයක් කියලා අපිට හිතෙනවා. අපරාධයක් කියලා අපිට හිතෙනවා. තේන්නා? ඒ නිසා සකස් වෙන්නා වූ සෑම ඇලෙන සිතත් ගැටෙන සිතත් දෙකම තමා තුල වැඩෙන සක්කාය දිට්ඨියමයි මතු කරලා ගන්නවා. ඒකට ලැජ්ජ වෙන්න එපා කොහෙලාක. තමා තුල සකස් වෙන සක්ක මමයේ කියන තැනමයි ඔය ඇලීම් ගැටීම් වලට යන්නේ. දැන් මම මහත්යාගේ ඉස්සෙල්ලා මට මහත්මයා ප්‍රශ්නයක් අහපු වෙලාවේ මම පැහැදිලිව කිව්වා ත්‍රිවිද්‍යා කියන වචනේ අර්ථය මම මේ 2016 ජනවාරි මාස වෙනකම් මම දැනගෙන හිටියේ නෑ කියලා. තේරෙනවද? එතකොට සමහරට මහත්යාට හිතන්න පුළුවන් දෙයියනේ මේ හාමුදුරුවෝ ත්‍රිවිද්‍යාව කියන වචනේ දැනගෙන හිටියේ නෑ මොන ලැජ්ජ නැති වැඩක්ද කියලා. නමුත් මහත්යාට ඒක සකස් වෙන්න පුළුවන්. තේරෙනවද? ඒ සකස් වෙන්නේ ඇයි මහත්යා ඇති කරගෙන ඉන්නා වූ සංඝයා කියන සක්කාය දිට්ඨිය තිබ්බා නම්. තේරෙනවද? මහත්යා සංඝයා කියන තැන ඉඳන් මා කෙරේ දැඩි සක්කාය දිට්ඨියක් ඇති කරගෙන ඉන්නවා නම් මහත්යාට එහෙම හිතක් ඇති වෙන්න පුළුවන්. මන් දන්නේ නැහැ එතුණාද කියලා. තේරෙනවද? මේ හාමුදුරුවෝ මේ 2016 ජනවාරි වෙනකන් ත්‍රිවිද්‍යා කියන වචනේ දැනගෙන හිටියේ නැත්තම් මොල් ලැජ්ජ නැති වැඩක්ද කියලා. නමුත් මහත්මයා මට ඒක කියන ලැජ්ජාව තේරෙනවද? එතකොට මට ලැජ්ජාවක් තියෙන්නේ මෙතන මම කියලා කෙනෙක් මම දකිනවා නම්. තේරෙනවද? එතන තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. තේරෙනවද? එතන තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. එතකොට අපි කෙනෙකුට අවවාදයක් කරා නම් එයා ඒකට ගැටෙනවා නම් ඒ කියන්නේ ඒ ප්‍රමාණයට යා මම තමා තුලින් දැකලා තියෙනවා. තේරෙනවද? මමත්වයේ දැඩි භාවය. නමුත් ඒක යා මමත්වයේ දැඩි භාවයක් හැටියට කොතනකදවත් ගන්නෙ නැහැ. තේරෙනවද? එයා දකින්නේ මම නිවැරදි හාමුදුරුව වැරදි කියන තැනමයි. තේරෙනවද? එතකොට මම නිවැරදි හාමුදුරුව වැරදි කියන තැන එයා ආර්ය උපාදයකටත් ඇවිල්ලා. තේරෙනවද? එතකොට මම දැන් අනුකම්පාවක් කරලා තියෙන්නේ. මොකද මං දකිනවා මෙයා දැන්
මේ මේ ධර්මයේ නාමෙන් සක්කාය දිට්ඨිය වැඩෙන්නේ කියලා. ඒතර මම උත්සාහ ගන්න මෙයා මෙයා මැද තැනට ගන්න. ගන්න තැන ඉඳන් අවවාදයක් කරද්දී එයා ඒ අන්තයටත් පැනලා අවසානයේ ආර්ය උපාදේ කියන තැනටත් යන්න ඉඩ තියෙනවා. තේන්න? ආර්ය උපාදේට යන් කියන තැනත් තේරෙනවා. ඒක තමයි සංඝයා අවවාදයක් කරද්දී හැම වෙලාවම ගිහි පින්වතුන්ලා දකින්න ඕනේ සංඝයා මට වඩා ශ්‍රේෂ්ඨයි කියන තැන. තේන්න? සංඝයා අවවාදයක් කරද්දී ගිහි පින්වතුන්ලා ඒ අවවාදේ නුරුස්සනවා නම් ඊට අභියෝග කරනවා නම් ඒ කියන්නේ සංගයාට වඩා ඒ ගිහිපින්වතා ඉහළයි කියන තැන නේද? ඈ? ඒතරොතර ගිහිපින්වතා අපිට වඳින්න හොඳ නැහැ. අපිට කියන්න ඕනේ මහත්යර වඳින්න කියලා. ඒක මම ඕන කෙනෙකුට වඳිනවා කැමතිද? ඈ? ඒ ඉතින් එහෙමනේ හිතන්නේ නේද? සංගයා අවවාදයක් කරද්දී සද්ධාව කියලා කියන්නේ මේ අවවාද කලේ කුමක් හෝ හේතුවක් නිසායි කියලා එයා දකින්න ඕනේ. නමුත් එයාට ඒක දැක ගන්න බෑ. බෑ. නමුත් එයා හිතන්නේ මොකක් හරි සාධාරණ හේතුවක් නිසායි මේ අවවාද කලේ එනිසායි අවවාදෙ මම පිළිගන්නවා කියන එක තමයි ශ්‍රද්ධාව කියන්නේ. තේන? එතකොට අවවාදයක් කරද්දී ඒකට ගැටිලා අනිත් පැත්තට ගිහිල්ලා එකපාරට ප්‍රතික්‍රියා දක්වනවා නම් පිළිගන්න ස්වභාවයට යනවා නම් ඒ කියන්නේ මහත්ව එයා තුල තම ශ්‍රද්ධාව සකස් වෙලා නැහැ. ශ්‍රද්ධාව සකස් වෙලා නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ සමහර යම් යම් ජේතවනාරාමයේ යම් ප්‍රශ්නයක් ඇති වුණාම ඔය ජනතාව ගිහිල්ලා කියනවා අනේ පිරිසිදුතුමාට. අනේ පිරිසිදුතුමානේ බුදුරජාණන් වහන්සේ ආරාමයේ ඉන්නවද කියලා. ඉන්නවා කිව්වොත් ආ එහෙනම් මට අදාළ නැහැ බුදුරජාණන් වහන්සේ ඒක බලයි තේරෙනවා ඒතර තමයි ඒක තමයි සෝවාන් කෙනෙක්ගේ අචල සද්ධාව තේරෙනවා බුදුරජාණන් වහන්සේ ඉන්න බුදුරජාණන් වහන්සේ ඉන්න තැන ඔය ස්වාමීන් වහන්සේලා වැරදි බලන්න මම යන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දකිනවා උන්වහන්සේට අනුන්ගේ සිද්දැකීමේ ඥාණය තියෙනවා උන්වහන්සේ දැකලා උන්වහන්සේ නිහඬව ඉන්නවා නම් ඒකටත් හේතුවක් තියෙනවා තේරෙනවා ඒකටත් හේතුවක් තියෙනවා එම් තව ඉස්සරහට වැරද්ද කරගෙන ඇවිල්ලා හරි තැන්දි බුදුරජාණන් වහන්සේකට කතා කරයි. අන්න සද්ධාව කියන්නේ සංඝයා කෙරෙහි සද්ධාව කියන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව කියන්නේ ඒකයි. තේරෙනවද? නමුත් අනේ පිරිසිදුතුමා කවදාකවත් ඇවිල්ලා ඔය බුදුරජාණන් වහන්සේ ඉන්න තැන සංඝයා ඉන්න තැන වැරදි හොයන්න ආවේ නැහැ. මේක වැරදි කියන දැක්කේ නැහැ. මොකද ඒක තමයි අචල සද්ධාව. නමුත් ඔය කොසල් රජතුමා එහෙම ඇවිල්ලා හෙව්වා. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ ඉන්න තැන වෙන වෙන සායනංශලාගේ වැරදි හොයන්න අපෝ අවස්ථා තියෙන කොසල් රජුරු. තේරෙනවද? ඇවිල්ලා අවසානයේ කොසල් රජුරුවම ලැජ්ජාවට පත් වෙනවා. තේරෙනවද? ඒ නිසා හැම වෙලාවම සංඝයා කෙරේ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ කෙරේ සද්ධාව කියලා කියන්නේ මහත්යෝ සංඝයා යමක් කිව්වොත් අවවාදයක් කළොත් ඒක අමිහිරි වෙන්න පුළුවන්. ඒක කටුක වෙන්න පුළුවන්. ඒක ඔබ අකමැති දෙයක් වෙන්න පුළුවන්. නමුත් හේතුවක් නිසාමයි කියන්නේ. හේතුවක් නිසාමයි. තේරෙනවද? මොකද අපි දන්නවා යම් කෙනෙක්ගේ සක්කාය දිට්ඨිය වැඩෙනවා නම් ඒ සක්කාය දිට්ඨිය වැඩෙන තැනදී සමහරලාට භික්ෂුවක් හැටියට මම තද තීරණ ගන්න අවස්ථා තියෙනවා. ඒ තද තීරණ ගන්න යා වට්ටන්න එකපාරට. තේරෙනවද? ඒ වට්ටන්න කියන්නේ යාව මේ ධර්මයෙන් වට්ටන්න නෙමෙයි. සක්කාය දිට්ඨිය බිඳවන්නයි එක ගන්න. තේරෙනවද? බිඳුනට පස්සේ අවශ්‍ය උපදේශය දෙනවා. නමුත් මම දැකලා තියෙනවා මම එහෙම දැඩිව ඉන්න මේ තීරණයක් ගන්න වෙලාවේදී දැඩි විදියට ගැටිලා බලවත් වූ අකුසල් වලට ඇයි කියන්නේ අපි කරපු ඒ අවවාදය සංගයා කලේ යම් හේතුවක් නිසායි කියන කාරණේ හිතන දක්ෂ තග්ගල ප්‍රතික්‍රියා දක්වනවා. තේනවා? ඉතින් මේ ප්‍රතික්‍රියා දක්වද්දී මහත්වර තිබ්බ කරගත්තා වූ පිණු සියල්ලම අර ප්‍රතික්‍රියාව තුළ සකස් වෙන ආර්ය උපවාදයන් නිසා අහිමි කරගන්නවා. ඒ නිසා කවුරු හෝ වේවා පන්සලක වේවා ආරණ්‍යක වේවා ස්වාමින් වහන්සේ කෙනෙක් ගිහි පින් වෙත කුටියම් අවවාදයක් කළොත් ඒ අවවාදය හේතු ධර්මයක් නිසායි කරන්නේ කියන කාරණේ තමන් දකින්න ඕනේ. තේනවා? තමන්ට ඒ අවවාදත් එක්ක ජීවත් වෙන්න බැරි නම් තමන් අයින් වෙන එක සුදුසුයි. නමුත් ගැටීමේ දිශාවට නෑ යන්න එපා. තේනවා? මොකද ඒක ඒ මහත්යාට ওই නෝනාට ගැටෙන දෙයක් බව තේරුණත් ඒ ස්වාමින් වහන්සේ කරුණාවෙන්මයි කියන්නේ. මොකද යම් හේතුවක් නිසා. මොකද ඒ තුලින් වැඩි ඒ අනවශ්‍ය බැඳීම් නිසා වැඩෙන සක්කාය දිට්ඨියමයි. ඒ නිසා හැම වෙලාවෙම සංගයාත් එක කටයුතු කරද්දි මහත්වේ හැම වෙලාවෙම සංගයා ගන්නා වූ තීරණ වලට එරෙහිව යනවායි කියන කාරණය අපි නිරේතුරුවම සද්ධාමින් බැහැරට යනවායි කියන කාරණය. මොකද උන්වහන්සේලා තීරණ තීන්දු ගන්නේ තමන්ට වඩා ඉහළ තැනක ඉඳගෙන. තේරෙනවද? ඒතකොට එහෙම තැනකදී ගිහි පින්වතුන්ලා ඒවා පිළිගන්න අකමැති කියන්නේ ඒ ගිහි පින්වතුන්ලාගේ තුල වැඩෙන්නා වූ සක්කාය දිට්ඨියමයි. එන්නේ සක්කාය දිට්ඨිය ලැජ්ජාවකින් තොරව හඳුනා ගන්න ඕනේ. හඳුනා ගන්න අකමැති වෙන්නේ සක්කාය දිට්ඨියේ තීව්‍රභාවය නිසාමයි.